ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී එන්නත් කරන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කරන අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලෙකු ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදී ඒ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි මෙහිදී සඳහන් කෙරුණේ මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේදී ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බවයි දැන් අපි එන්නතේ ෆස්ට් ඩෝස් එක 100ට 100ක්ම වගේ දීලා දැන් සෙකන්ඩ් ඩෝස් එකෙත් අපි 100ට 56ක විතර ඉන්නවා ඉතින් මේ 31 කරනදා වෙනකොට අපිට තවත් ගාලා 185ක් විතර අපිට කරගන්න පුළුවන්. එහෙම වෙලා තවත් සුමාන දෙකක් අපි දුන්නොත් ඊටත් පස්සෙත් මේක තත්ත්වයේ තියෙනවා නම් වෛද්‍ය ශාස්ත්‍රයෙන් මේක වඩා යට ගිහිල්ලා බලන්න වෙයි කොහොමද රියලිස්ටික් විදියට මේකට මුහුණ දෙන්නේ කියන එක. ඒක ධර්මම කමිට්මන්ට්. ડોක්ටර්ස්ලා කමිටීස් අපොයින්ට් කළා එහෙම ස්ටඩි කරන්නේ මොන වගේ ඒවාද වයසවරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට වෛරසය ආසාදිනී වුවහොත් හැකි ඉක්මනින් රෝහල් ගත කළ යුතු බවත් එසේ රෝහල් ගතවන පුද්ගලයින් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මනින් රෝහල්වලින් පිටව යාම වාර්තා වන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම කොවිඩ් ආසාදිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනට ලක් නොවන පුද්ගලයෙකු මිය ගියොත් දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙහි පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. නිරෝධාය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.